රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. වාර්තා කරන්නේ අංක 1 සියත උදෑසන පුවත් විකාශයෙන් ඔබ හමු වන මම අර්චනා පීරිස් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත මගේ ජීවිතයට හානියක් වුණොත් ජනපති සහ සාගලත් වග කියන්න ඕන රොෂාන් කියයි රට බංකොලොත් කළ නඩේ සමග කේක් කපන ගමන් කේක් කවන ගමන් උන් මුන්ට හොරු කියනවා මුන් උන්ට හොරු කියනවා අන්තිමට හොරු හොරු එක්ක අමු නිර්වස්ත්‍රයෙන් බබ අද ටෙලිවැකියෙන් අමාත්‍ය දූරවලින් ඉවත් කිරීමට පෙර රොෂාන් රණසිංහ ඊයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා සිය ජීවිතයට ඇති තර්ජනයන් පිළිබඳව ඔහු පාර්ලිමේන්තුවේ හමුවේ අදහස් දැක්වුවා සමහරෙන් හම්බ කරලා තියෙනවා ඒ හම්බ කරලම් මදි නිදියන්නේ එක ඇඳක ඉඳ ගන්න එක පුටුවක ෆ්ලයිට් එකේ සීට් පහක යන්න බෑ එකක යන්නේ ලෝකෙ මොන කෑම තිබ්බත් සම්බෝලයි කරෝලයි තරම් හොඳ කෑමක් තවත් නෑ මොකටද මෙච්චර සල්ලි දැන් දැක්කා ගිය සතියේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා ජනාධිපතිතුමා මාව ෆ්‍රේම් කරන්න ලස්සනට ප්ලෑන් කරනවා මම ස්තුතිය පුද කරනවා නාමා රාජපක්ෂ මහත්මයාටත් එතුමා හම්බෙලා තියෙනවා චරිත්ව සිනමන් ග්‍රෑන්ඩ් එකේ එතුමා කියලා තියෙනවා රොෂාන් අයියාට පරිස්සම් වෙන්න රනිල් කියන්නේ ණය ඔය ණය කොයි රොෂාන් අයියට දෂ්ට කරයිද දන්නේ ඉතින් නයා හොඳයි නයා පෙනේ පුප්පන්න ඕන වැරදි තැනට නයා පෙනේ පිප්පුවේ නැත්තම් දරට ගන්නවා හැබැයි නයා දෂ්ට කරන්න හදන්නේ කාටද මේ හොරකම දූෂණය වංචාව අල්ලලා දුන්න මටද 225ක මේක ඇතුලේ එහෙයි එහෙයි ගගා නිවටේක් වෙලා මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදේ පාව දෙන්න මං කැමති නෑ එවැනි ප්‍රකාශයක් මං විසින් සිද්ධ කරේ නෑ මාව ෆ්‍රේම් කරන්න යව්වේ වලානේ තොර වලාන දූෂණ මර්ධන ඒකකේ හිතප්පපුවා මිනිස්සුන්ට තියෙනවනේ මට කිව්වනම් මගේ ආයතන ටික වටලන්න ඕන පරීක්ෂා කරන්න ඕන කියලා මම ඔක්කොම යතුරු කැලල්ල ඔබතුමාට ගෙනත් දෙනවා. ඔබතුමාට අද දෙන්නම් මගේ යතුරු කැලල්ල. ආයතන අටේම යතුරු ටික දෙන්න. මගේ ආයතනයක් ඇතුලේ තිබිලා වාහනයක් අරගෙනත් නැහැ. යුරෝනිපෝන් ආයතනයේට ඒකේ අයිතියකුත් නැහැ. රොෂාන් රණසිංහගේ නමට ඒකට අයිතියකුත් නැහැ. අපි හිටියේ පැරඩයිස් ඔෆ් ඒෂියා. අද පැරඩයිස් ඔෆ් තීව්ස්. මේක දේශපාලනයේ නව ඊරාවක් වෙන්න ඕන. ඒ ඊරාවේ මගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. මාව මහමග මරලා දාන්න පුළුවන්. ඒක හෙට අදද අනිත්තද කියන එක දන්නේ නැහැ. ඒකට ජනාධිපතිවරයාත් සාගල රත්නායකත් ඉඳලා වග කියන්නේ වෙයි. සාගල රත්නායක කියන්නේ මොකෙද්ද? දැන් මේ ක්‍රිකට් එකේ දූෂණ නැහැ කියන නිසා මම තව දෙකක් අද කියන්නම්. දැන් මේ අය ගේනවා LCD screen ක්‍රීඩා අංගන තුනකට. ගේන්නේ US$29,000. US$29,000 කියන්නේ ලක්ෂ 97යි. කස්ටම් එකෙන් කියනවා මේ ගාන මදි AI එකක් ගෙවන්න කියලා. වැලියු කරලා තියනවා තව $20,000ක් එකට අමතරව. ඒතොර 51,000කට. බද්ද ගෙවලා තියනවා ලක්ෂ 65ක්. මේකේ වටිනාකම ගත්තොත් ලක්ෂ 97යි බද්ද ලක්ෂ 65යි ලක්ෂ 167ක් ගෙවලා තියෙනවා මේකේ ටෙන්ඩර් එක දීලා තියෙන ගාණ කීයද දන්නවද ලක්ෂ 2340යි මේ මධ්‍යම පළාත් ක්‍රීඩා සංගමේ අක්‍රමිකතා ගොඩක් තියෙනවා මේ ඊළඟ එක තින්ත ගන්න ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් එකේ ලක්ෂ 720කට සයිනෝමේට් කියන ආයතනයට දෙනවා මේ සයිනෝමේට් කියන්නේ ක්‍රිකට් එකේ ඉන්න ඥාතින්ගේ මේක මේක දීලා තියෙන්නේ උදේ අලහකෝන් කියලා මහත්මයාට සබ් කොන්ට්‍රැක්ට් එකක් දීලා තියෙනවා ලක්ෂ 280කට එතකොට ඉතුරු එක තමයි 720කට කොන්ත්‍රාත් එක අරන් 280කට සබ්යක් දුන්නාම ඉතුරු එක ලාභේ කියන්න බෑ අර රංජන් කනක සබේ කස්ටම් එකේ මහත්තයාට වගේ සල්ලි මල්ලක් එකෙක් අරන් එනෝ ඒ අතර එනෝ අල්ලස් දූෂණ කොමිසමෙන් ඇතුළට මෙන්න කියලා දායි කෝ ආරක්ෂාව එහෙම නැත්තම් කුඩු ටිකක් ගෙනල්ලා දායි මම හැමදාම රොෂාන් රණසිංහ කනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පක්ෂෙයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ පක්ෂෙයි දෙකම පැරද්දුවේ 2018 එකට තියලා රොෂාන් රණසිංහ විදියට හැබැයි අද ඇමතිවරයෙක් විදියට මේ 30 ඇතුළේ ඉන්න මගේ ආරක්ෂාව සහ මගේ ආයතනය වටලන්න දේශපාලනික මැදිහත් වීම විදායකයේ මැදිහත් වීම පිළිබඳව මම කනගාටු වෙනවා මට ජීවත් වීමේ අයිතිය ලබා දෙන්න වෙන ලෝකෙ කොහෙවත් රටකට පයින්න මං සූදානම් නැහැ සරණාගත වීසා එකක් இல்ல ඒක නිසා මට ජීවත් වීමේ අයිතිය ලබා දෙන්න සාගල්ලට වාහන අතරපා STF ගාඩ් දාගෙන යද්දි මට කොහෙ තියලා තියෙන ආරක්ෂාව ක්‍රිකට් එක පල්ලෙහාට දාපු ওই දූෂිත රළ ගෙවද ගෙදර යවලා ඊළඟ ජනාධිපතිවරණයෙන් හරි මේ ප්‍රශ්නේ ඉවර කරනවා වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තිබෙන අන්ත දූෂිත
ක්‍රියාකලාපය කොහොමද මේ ආයතනය ප්‍රජාතන්ත්‍රවාදයේ නාමෙන් එක එක වෙට්ටු දම දම එක එක ලියුම් ලියලිය ලෝකෙට කේලම් කිය කිය අපේ රට පාවා දෙන ආකාරය ගැන පැහැදිලි කිරීමක් කළ යුතුමයි. ඒ නිසා ගරු කතානායකතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ ICC එකේ ප්‍රෙසිඩන්ට් චෙයාර්මන් මේ රටට එනකොට මේ පාර්ලිමේන්තුවේ 225 දෙනාටම ඔහු හමුවන්නට ඔබතුමා මැදිහත් වෙලා එතුමා පාර්ලිමේන්තුවට කැඳවලා ඔහොම පැහැදිලිව මේ අපි සම්මත කරගත්ත යෝජනාව පිළිබඳව අපි දැනුවත් කරන්නට ඕන. කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගන්නවා ක්‍රීඩා පනතට විරුද්ධව ඉන්ටර්වින් කමිටි එක පිළිගන්න නම් කැබිනට් එක ගහන්න ඕනේ කියලා. මේක අධිකරණයට බලපෑම් කිරීමක්. ක්‍රීඩා පනතට අනුකූලව ගරු අමාත්‍යවරයාට තමයි බලතල තියෙන ඉන්ටර්වින් කමිටියක් දාන්න. හැබැයි දානව නම් ඒ දාන කොටේ ජාත්‍යන්තර සංවිධානයේ සම්මුතියන් වලට අනුකූලව සාකච්ඡා කරලා ක්‍රියාත්මක කළ යුතුයි කියන මතය තමයි තියෙන්නේ. හැබැයි ඔබතුමාගේම ඉල්ලීමක් කරනවා ගරු කතානායකතුමනි මේ ක්‍රිකට් වලට වෙනම දවසක් වෙන් කළ දෙන්නකො ආයේ. නැත්නම් ආයෙ වෙයි විවාද කරන්න හම්බෙන්නේ නැහැ නේද ගරු කතානායකතුමනි. එතුමා කියපුවා ක්‍රීඩා පද්දේ අනිත් එක අපි දවසක් පාර්ලිමේන්තුවේ විවාද කරුවනේ. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 415 වැනි ටෙලිවැකිය. අද ටෙලිවැකියට පාදක කරගන්නේ ශිෂ්ට සම්පන්න බව. ඔව්, ශිෂ්ට සම්පන්න බව, සීලාචාර බව, සભ્યත්වය කියන මාතෘකාව. ශිෂ්ට සම්පන්න බවට ඉංග්‍රීසියෙන් කියන්නේ සිවිලිටි කියලා. සිවිලිටි. මේ වචනය ලතින් සිවිස් යන්නෙන් බිඳී ආවක්. මෙහි සරල තේරුම තමයි පුරවැසියෙකු වීමේ පුරුද්ද. පුරවැසියෙකු වීමේ පුරුද්ද. හොඳේ, හොඳයි. දැන් අපි බලමු අපි ඇත්තටම ශිෂ්ට සම්පන්නද, විශේෂයෙන්ම අපේ දේශපාලනඥයින් ශිෂ්ට සම්පන්නද. ශිෂ්ට සම්පන්න භවයේ මූලික ලක්ෂණ මොනවද නේද? අපේ රට දිහා බලනකොට, වත්මන් දේශපාලනඥයින් දිහා බලනකොට බැලූ බැල්මට නම් මේ උන්දලා ශිෂ්ට සම්පන්න සීලාචාර සભ્ય පිරිසක් නෙවෙයි. හොඳේ, අහම්බෙන් එහෙම අය ඉන්ට පුළුවන්. හරිය. නමුත් බහුතරයේ ශීලාචාර ශිෂ්ට සම්පන්න පිරිසක් නෙවෙයි. මේ ශිෂ්ට සම්පන්න නැති දේශපාලනඥින්ට බලය ලබා දීම තුළ අපද යම් අශීලාචාර ජන කොට්ටාශයක් බවට පත්වෙමින් සිටිනවා. ඔව්, අපිද යම් අශීලාචාර ජන කොට්ටාශයක් බවට පත්වෙමින් තිබෙනවා. දැන් මේ බව සනාථ කරන්නට ඕන තරම් උදාහරණ මේ පාර්ලිමේන්තුව ඇතුළෙන්ම හොයාගන්න පුළුවන්. හරිය. ඊයේ පෙරේදා දොට්ට දාපු ඇමති කෙනෙක් උන්දා ගෙදර ගිහින් තියෙන්නේ කෝටි 20ක් විතර වටින අති සුඛෝපභෝගී ජීප් රථ දෙකක් අරගෙනලු. හරිද? මේ රජයට අයිති ජීප් දෙකක්. හොඳේ, ඒ කියන්නේ මේ රටේ ජනතාවගේ බදු මුදල්, මහජනතාවගේ බදු මුදල්. හරිය. අපේ රටේ ජනතාව අන්ත අසරණ කරපු පිරිසක් ගැන පසුගියදා නඩු තීන්දුවක් ලැබුණා නේද ගරු ශ්‍රේෂ්ඨාධිකරණේ? ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු නඩේ ගැන උන්දලගෙන් වන්දි අය කරගන්නවා වෙනුවට රටේ ජනාධිපති ඒ නඩේ එක්ක ගිහිල්ලා කේක් කපනවා, කේක් කවනවා නේද? සරලවම කිව්වොත් හොරු 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 එක්ක අමු හෙළුවෙන් නේද? අධිකරණයේ තීන්දුවට ගරු කරනවා වෙනුවට පාර්ලිමේන්තුව ඇතුළෙම ඒ ගැන කතා කරනකොට මේ පුත්තලම් සත්තු වගේ, පුත්තලම් සත්තු වගේ හොඳේ හැසිරෙනවා. මේ පුත්තලම් සත්තු කිව්වේ පුත්තලම් පෝනියන්ට. හොඳේ, එහෙම නැතුව පුත්තලම් බූරුවන්ට එහෙම නෙමෙයි. හරිය. පොඩි දරුවෙකුවවත් අද රටේ උත්තරීතර තැන බලන්ට ගෙනියන්ට බෑ. ඒ තරමට අශීලාචාර, අශිෂ්ට, අශෝභන හැසිරීම් වලින් පිරිලා ගිහිල්ලා තියෙන්නේ නේද? ශිෂ්ටත්වයේ ප්‍රධාන ලක්ෂණ තමයි අන් අයට අභිමානයෙන් සැලකීම, ආචාරශීලී වීම, ගෞරවයෙන් යුක්තව අනිත් අයට සවන් දීම, තමන්ගේ තත්වයට ගැළපෙන ලෙස කතා කිරීම. හොඳේ, එකඟ වුණත් නැතත් අන් අයට ගරු කිරීම, ඒ අයගේ අදහස් ප්‍රකාශනයට ඇති අයිතියට ගරු කිරීම. හරිද? දැන් අපිව නියෝජනය කරන කී දෙනෙක් තුළ මේ ලක්ෂණ තියෙනවද? අඩුම ගානේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ දුන් තීන්දුවට ගරු කරලා. ඔව්, අපිට වැරදුනා. අපි ගත්ත තීන්දුව තීරණ නිසා රටම ප්‍රපාතයට වැටුණා. ගොවියන් අනාථ වුණා, පොලිම් ඇති වුණා,
පෝලිම්බල මිනිස්සු මැරුණා අපිට සමාවෙන්න. අපි දේශපාලනින් ඉවත් වෙනවා. අපි දේශපාලනින් සමුගන්නවා කියලා කියන්ට තරම්වත් අවම ශිෂ්ටත්වයක්වත් මේ උන්දලගාව තියෙනවද? නැහෙනේ. ඒ වෙනුවට අපි නෙමෙයි හොරු. මහ බැංකුව කඩපු යහපාලනයේ කාලේ ඉඳලයි මේ රට බංකොලොත් උනේ කියලා කියන ගමන් රනිල්ගේ අයවැයටත් ඒ උන්දලම ඡන්දය දෙනවා නේද? හරිද? ඒ අතර වාරේ මේ බාල රාජපක්ෂ පුතා කියනවා අපි අප්පුච්චාව විදුලි පුටුවට ගෙනියන්න කාලයක් බලන් හිටිය බැරි වුණා. දැන් ඒ පාර මේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න හදනවා. අපි අප්පුච්චා ගැන මාර බියක් විපක්ෂයට තියෙන්නේ කියලා. හොඳේ අපිට නම් කියන්න තියෙන්නේ ඔහෙලා ගැන ඇත්තටම අපිට බයයි. හොඳේ අපි ඔහෙලට බයයි. මොකෝ දන්නවද? ඔහෙලා, ඒ කියන්නේ මේ රාජපක්ෂලා රනිල්ලා එකතු වෙලා තමයි මේ රටේ ජනතාව විදුලි පුටුවේ නෙවෙයි හොඳේ රත් කරපු යකඩ උල් 1000ක් විතර උඩ ඉඳවලා තිබ්බේ. දැනුත් එහෙමයි. ආයාමුතු වෙනසක් නැහැ. හොඳේ රටේ සමස්ත ජනතාවම මේ තමුන්ලගේ පවුල් දෙක තුන එකතු වෙලා විදුලි පුටුවට නෙමෙයි හිඟන පුටුවට දැක්වුවා. හොඳේ හිඟන පුටුවට. අවම ශිෂ්ටත්වේවත් ඉගෙන ගන්න ඕනේ නම් ආන් අර බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති දිහා බලන්න. හොඳේ. ඔව්, ආපහු සැරයක් හැරලා බලන්න. බොරිස් ජොන්සන් දිහා. හරිය, බොරිස් ජොන්සන් එයාගේ උපන්දිනයට පුංචි සාදයක් දැම්මා. 10-12 දෙනෙක් එක්ක එකතු වෙලා. හරිය, මුළු සාදේම වටිනාකම පවුන් 500යි. හරිද? ඒ කාලේ කොවිඩ් නීති තදින්ම ක්‍රියාත්මක වුණා. උත්සව තහනම් නම් රටවැසියටත් තහනම්, පාලකින්ටත් තහනම්. ඒ තමයි මහ බ්‍රිතාන්‍යයේ නීතිය. බොරිස්ගේ පාටියේ පින්තූර ලීක් වුණා. මෙට්‍රෝපොලිටන් පොලිසිය රටේ අගමැතිට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කළා. හොඳේ, මෙහෙනම් ඉතින් ආයි පොලිසියට එහෙම එකක් කරනවා තියා හිතන්ටවත් බෑ නේද? කළොත් එහෙනම් තූත්ති කුඩියට මාරු නේද? නැද්ද? මේ නිකම්ම ගමේ ප්‍රාදේශීය සභාවක මෑන් කෙනෙක් කසිප්පු එක්ක ඇල්ලුවත් පොලිසියට නතර වෙන්න වෙන්නේ තූත්ති කුඩිය නේද? අන්තිමට දැන් බලමු බොරිස්ට මොකද වුනේ. බොරිස්ට පවුම් 50ක දඩයකුත් ගැහුවා පොලිසිය. හරිද? නීති විරෝධී පාටිය නිසා. නමුත් බොරිස්ගේ පක්ෂේම මැති ඇමතිලා බොරිස්ට කිව්වා ගෙදර යන්න, ගෙදර යන්න. හොඳේ, දැන් ඔහේ වැරදි ගෙදර යන්න කියලා නේද? ඒකට අපේ උන්දලා ගෙදර ගිහිල්ලා මේ දොර ජනෙල්ල එල්ලුණාමත් නේද, අර දොර ජනෙල්ල යකඩ කූරක එල්ලුණාම ගිහිල්ලා ඔසුවගෙන වඩාගෙන අරගෙන එන අනේ සර් ඔයා නැතුව බෑ එන්ට මයි සර් කියලා නේද? ඈ, බොරිස් ගෙදර ගියා. ඒ යනකොට යාන වාහන ඩවුනින් වීදියේ ගෙදර, අර නම්බර් 10 ඩවුනින් වීදියේ නිල නිවසේ බඩු මුට්ටු එහෙමත් උස්සන් ගියේ නෑ. හොඳේ, ඒ ඔක්කොම තියලා නම්බුකාර විදිහට මිනිහා ගෙදර ගියා. අද මේ හිටපු අගමැති ගමන් බිමන් යන්නේ කෝච්චියේ අතින් කටින් බඩුමලුත් එල්ලගෙන. අශිෂ්ට වැඩක් කළ බව ඇත්ත. හැබැයි ශිෂ්ට සම්පන්න මිනිසෙකු බවට පත්වෙන්න පුළුවන් වෙලාවේ බොරිස් දැන් එතනට පත්වෙමින් ඉන්නවා. ආයේ හොටු පෙරාගෙන මට විතරයි කරන්න පුළුවන් පුංචි පාටියක්නේ දැම්මේ ඈ. එහෙම අඬ අඬා බොරිස් ආයේ ආවේ නෑ. හොඳේ, දැන් ඇත්තටම කාලේ හරි. අපි කොහොම හරි ශිෂ්ට සම්පන්න පාලකයෝ පාලකයෙක්ව හොයන්ටම ඕනේ. හොරුන්ට අශිෂ්ට මිනිසුන්ට රැවටුණා ඇති කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. එම පොතත් සමගින් සියතු උදෑසන පුවත් විකාශයමින් නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.